දැන් ප්‍රශ්නේ තමයි දැන් අපි ගෙවුණු අවුරුද්දේ අපි දැක්කා මේ ගෙවුණු අවුරුද්ද පුරාම මේ රටේ ජනතාව පොදු ජනතාව විවිධ දේශපාලන ආර්ථික ඉල්ලීම් උඩ සංවිධානය වෙලා විවිධ අරගල කරනවා. ගෙවිච්ච අවුරුද්ද විතරක් නෙමෙයි අපි මේ ගෙවුණු ඉතිහාසෙ මේ අරගල තිබුණා. ගෙවුණු අවුරුද්ද දිහා බැලුවොත් ඒක ඒ විදිහම තිබුණා. හැබැයි ඒ අරගලයයි මේ අවුරුද්ද අවසාන වෙනකොට මේ රටේ පාලකයෝ අතර තිබිච්ච බලාරගලයේ තීරණාත්මක තැනකට ඇවිල්ලා එක්තරා ආකාරයක දේශපාලන කුමන්ත්‍රණයකට නැත්නම් මාලිගාව ඇතුළේ කුමන්ත්‍රණයකට ගිහිල්ලා අන්තිමට ඒකත් අවසන් වෙලා දැන් මේ වෙනකොට తాවකාලිකව යම්කිසි ආකාරයක දේශපාලන බල ගැටුමේ නැවත ස්ථාවර වීමක් తాවකාලික ස්ථාවර වීමක් අපිට පේනවා. හැබැයි මේ తాවකාලික ස්ථාවර වීම අපි දන්නවා දේශපාලන වශයෙන් මේකට පොරබදපු නැත්නම් මේකට මැදිහත් වෙච්ච බල කඳවුරු වල අරමුණු ඉවර නැහැ. සහ ඒකට පසුබිම් වෙච්ච දේශපාලන කාරණා හේතු සාධක අවසන් නැහැ. විශේෂයෙන්ම මේක පිටිපස්සේ ඉන්න තියෙන දේශපාලන කඳවුරු වෙලා තියෙන ලෝක මට්ටමින් තියෙන චීන කඳවුර, එක්සත් ජනපද කඳවුර මේවා තියෙන දේශපාලන අවශ්‍යතා ඉවර නැහැ. ඒ නිසා මේ දේශපාලන ගැටුම අපි හිතනවා මේ වසරෙත් ඉතාම තියුණු ලෙස ඉස්සරහට එයි. තියුණු ලෙස ඉස්සරහට එනවා. ඒ නිසා මේ දේශපාලන ගැටුම ගැනත් ඒ වගේම මේ දේශපාලන ගැටුම ඇතුළේ මේ රටේ සාමාන්‍ය ජනතාවට අහිමි වෙලා යන නැත්නම් මේ රටේ සාමාන්‍ය ජනතාවට අතහැරෙන දේශපාලන ප්‍රශ්න පිළිබඳවත් අපි සාකච්ඡාවක් ගත යුතුයි. දැන් අපි මේ දේශපාලන ගැටුම දිහා බැලුවොත් ආරම්භයේම අපිට පේනවා දැන් නැවත වතාවක් යම්කිසි ආකාරයක දෙගොල්ලෝ තම තමන්ගේ කඳවුරු වල අලුත් දේශපාලන සටන් පාට පූර්ව ඔසවමින් ඉන්නවා. විශේෂයෙන්ම රාජපක්ෂ කඳවුරු අපිට පේනවා ලෑස්ති වෙනවා ජාතිවාදී ජාතිකවාදී දේශපාලන සටන් පාට ඉස්සරහට ගේන්න. අපි දන්නවා දැන් ඊළඟට ව්‍යවස්ථාවක් ගෙනකොට මේ පැත්තෙන් UMP එක කරන්නද නොකරන්නද අපි දන්නේ නැහැ. එහෙම එකක් කියනවා. ඒතර ඕක කියද්දිම අනිත් පැත්තෙන් සටන් පාට ගන්නවා ජාතිවාදී ව්‍යවස්ථාවක් නැත්නම් රට බෙදෙන ව්‍යවස්ථාවක්. ඔය සටන් පාට අරගෙන ඒගොල්ලෝ මේ පැත්තෙන් කස්තිරම අල්ලන්න ලෑස්ති වෙනවා. ඒ නිසා දැන් මේ තියෙනවයි කියලා කියන විපක්ෂයේ නායකකම ගන්න හදන විපක්ෂයේ උත්සාහ කරයි ඊළඟට ඒගොල්ලෝ සැරසෙනවා ජාතිකවාදී ජාතිවාදී ඉස්සරහ කරපින්නගෙන මේ රටේ ජනතාවත් එක්ක දේශපාලනය කරන්න. ඊළඟට එක්සත් ජාතික පක්ෂ කඳවුර දැන් මේ අමාරුවෙන් පහුගිය අර්බුදයට මුහුණ දීලා එක්සත් TNA සහ දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය අරගෙන තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගත්ත එක්සත් ජාතික පක්ෂ කඳවුර ලෑස්ති වෙනවා. මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියාගෙන නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරනවා කියාගෙන ඒගොල්ලොන්ගේ දේශපාලන වැඩපිළි ඉස්සරහට ගන්න විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව දේශපාලන වැඩපිළිවෙලක් ඉස්සරහට ගන්න. ඉතින් ඒ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි දේශපාලන ව්‍යාපෘතිය කොටසයි කරන්න එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු ඒවා ඒගොල්ලෝ සිල්ලරට දීලා තියෙන්නේ. ඒගොල්ලෝ අවුට්සෝස් කරලා තියෙන්නේ ඉතුරු කෑල් ටික. ඉතින් ඒ අවුට්සෝස් කරපු කණ්ඩායම් අතර තියෙනවා එක්සත් ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් රාජ්‍ය නෝන සංවිධාන. මේ ආකාරයේ විවිධ සංවිධාන ඉන්නවා. ඒගොල්ලොන් අර සාමාන්‍ය අර පුජ්ජලික ආයතන වල අවුට්සෝස් කරලා කරනවා වගේ ඒ ආයතන හරහා කොටසක් එක්සත් ජාතික පක්ෂය කරලා තව කොටසක් එළියෙන් කරන ප්‍රතිපත්තියකට මාරුලා තියෙනවා. ඒ නිසා අපිට බලන්න පුළුවන් ඒ කඳවුර ප්‍රධාන වශයෙන් තියෙන කඳවුරයි ඒ කඳවුරේ අටවගත්ත తాවකාලික කූඩාරණුයි ඒවත් අපිට බලන්න පුළුවන් ඉස්සරහට ඔය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන වගේ සටන් පාඩයක් අරගෙන ඉදිරියට එන විදිය.